අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුණ නැහැනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නෙ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණාද ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙනද ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අන්න නිසා ඒ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුව ටැබ්බැයි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුල තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගෙන සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුල ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුල මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලා ගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ දෙවන රාශිය ලග්නාධිපති ශුක්‍රයවත් සිකුරු ග්‍රහයා වෘෂභ ලග්නේ. වෘෂභ ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ කොහොම වේවිද අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන් මේ මාස ආරම්භය වෙන වෙලාවේ ග්‍රහ ගෝචර ගැන විශේෂ කතාවක් බැලුවොත් ඔබගේ ලග්නාධිපති සිකුරු මේ වෙලාවේ ඔබගේ අටවැන්න තුළ තැන්පත් වෙලා තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මේ මාසේ ඒත් එක්කම ගුරු ඔබගේ ලග්න භාවය තුළ වක්‍රව සතුරුව ගමන් කරනවා. කුජ ඔබගේ තුන්වැන්න තුළ නීචව ඉන්නවා. කේතු ග්‍රහය ඔබගේ පස්වැන්න තුළ. එතකොට රවි බුධ සංයෝගය ඔබගේ හත්වැන්න තුළ. ඒ වගේම ශනි ග්‍රහය දසවැන්න තුළ ස්වක්ෂේෂ්ඨව. රාහු ඔබගේ එකොළොස්වැන්න තුළ ගමන් කරනවා. ඉතින් මේ ශනි ග්‍රහය මේ ස්වක්ෂේත්‍ර ඔබගේ දසවැන්න තුළ ඔබට සස කියන පංචමහා පුරුෂයෝගේ උදා කරමින් ගමන් කරන අන්තිම දින
34 කියලානේ අපි අර නොවැම්බර් 15 වීඩියෝ එකේ කිව්වේ. දැන් ඒකිනුත් 15ක් විතර කියලා ඉවරයි. දැන් අන්තිම දින 120 වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ තත්වයන් තුල මේ මාසය කොහොම වේවිද ඍෂභ ලග්නෙන්න. නන මේ මාසය තුල යම් තාක් දුරට ඔබගේ අර පහුගිය කාල සීමා තුල තිබිච්ච පසුබෑම් කනපිට හැරෙන කාල පරිච්ඡේද ඔන්න හිර වෙලා හිටියන තැනක රැකියා කරන ස්ථානය තුල නැත්තම් බිස්නස් කරගද්දි බිස්නස් හිර වෙලා හිටනනම් ඒ හිර වෙලාගෙන අදහස් කරේ තැන් තැන් වල කොහත් හිර වෙලා හිටපු එකක් නෙමෙයි. ඒක පුද්ගලික ජීවිතය ගැන කතා කරද්දිත් ඒක වැදගත් වෙනවා. අපි මේ වෘත්ති ජීවිත ගැන මුලින් කතා කරන්නේ. අන්න ඒ වගේ තැනක උසස් වීමක් බලාපොරොත්තු හිටින යන්න බැරුව එක තැනටම වෙලා හිටියා. එතකොට ඉදිරියට යෑමක් තිබ්බේ නැහැ එකම තැන වසර ගාන. එහෙම නැත්තම් ව්‍යාපාර තුල යම්කිසි පසුබෑමක් එක්ක ටිකක් හිර වෙලා හිටියා. ආර්ථික මේ වශයෙන් මුදල් හිර වෙලා තිබ්බා. ඔන්න ඒ ගැටේ හිරය ලිහින කාල පරිච්ඡේදය. හිරය කිව්ව ගාම වෙන එකක් එනවා හිතර නේද? නෑ නෑ අපි ඒක ගැන පස්සේ කතා කරමු. හිරය ගැන මේ විවාහ ජීවිතය ගැන කතා කරලා ඒක කතා කරමු. හිරය ලිහිනකොට ඒක ලිහින එක නෙමෙයි හිර වෙච්ච තැන ලිහින එකක් ගැන තමයි කතා කරලා. ඉතින් ඔන්න ওই තත්ත්වයන් තුල තරමක් දුරට ඔන්න රැකියා තුල ඔබට රැකියාවෙන් අයින් වෙන්නත් බැරුව හිටියා. හැබැයි රැකියාව අතහැරියොත් ආර්ථික මේ පීඩාකාරී තත්ත්වයන් තිබ්බා. ඒකින්ද රැකියාව අතහරින්නත් බැරුව හිටියා. ඔන්න ඔහොම තත්ත්වයන් තුල ඉදෙපු අයට ඔන්න ඒ වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද වෙනස? ඒ රැකියාවෙන් මේ මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරී රැකියාවෙන් වෙනසක් ඇති කරගන්න හැකියාවක් ලැබෙන කාලපජය. ඒ වගේම ඔන්න රැකියාව මාරුනේ නැත්නම් රැකියාවේ උසස් වීම බලාපොරොත්තු හිටියේ වගේ ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන. හොඳ රැකියාවට මාරු වෙනවා නම් ඔන්න මෙන්න කාලේ. කාලයක් තිස්සේ අර පොඩක් ජුනි මාසෙන් පස්සේ පසුබෑමක් තිබ්බනේ. අන්න ඒ තත්ත්වෙ මිදෙන්න ඔන්න රැකියාව වෙනස් කරන නම් හොඳම හොඳ කාලයක්. ඔබ මේ සෙනසුරු වක්‍රභාවය මිදීම නිවෘත වීම වීඩියෝ අහන්න ඇති අහපු නැති අනිවාර්යෙන් අහන්න. ඒකෙදි මම ඔබට කිව්වා ඒ මාර්තු දක්වා කාල සීමා තුළ ඔබට ඔබගේ වෘත්තිය තුළ ගොඩ යන්නේ කොහොමද කියලා. ඉතින් මේ තත්ත්වයන් තුළ මේකත් කැපිපෙනන කාලය. ඒ නිසා ඔන්න රැකියාව නොමැති හිටියන ඔන්න රැකියාවල් ලැබෙන කාලයක්. ඔන්න රැකියාවල් වලට යන්න. මොකක් හෝ තත්ත්වෙන් දර රැකියාව තුළ ගැටලුවක් මතු වෙලා වැඩ තහනම් වෙලා හෝ නිවාඩු අරගෙන හරි මොකක් හරි හේතුවකට හිටියන ඔන්න රැකියාව නැවත අරමණ්ඩ ලැබෙන කාල දශාව තමයි මේ දෙසැම්බර් මාසෙ ලැබෙන. අඩුම වශයෙන් ඒ කියන්නේ ඒ දෙසැම්බර් මාසය තුළ ආරම්භය නොවුණත් ඒ ආරම්භය සඳහා මූලික අඩිතාලම දෙනවා. ඒ කියන්නේ ලියුම හෝ අර වැඩ තහනම් වෙලා තිබෙන ඒවා ඉවත් වීම නැත්තම් නිවාඩු වරන් තිබෙනගේ නිවාඩු අවසන් කියලා ලියුම මොකක් හෝ තත්ත්වයන් තුළ තිබිච්ච තත්ත්වය වෙනස් වෙන්න ගන්නවා. ඒ වගේම ව්‍යාපාර තුළ කතා කරොත් ව්‍යාපාර තුළ ඔබට ඉදිරියට යන්න ඉලක්කයක් තිබ්බා, ටාගට් එකක් තිබ්බා. හැබැයි ඒකට කරන්න ගැටලු තිබ්බා. ඔය මූල්‍යමය ගැටලු තිබ්බා. එක්කෝ මුදල් නැතිකම, එහෙම නැත්නම් දැන් කරන් යන දේ තුල කාර්යබහුලතාවය, කාලය වෙන් කරගන්න බැරුව කොච්චර උත්සාහ කරත්, කොච්චර සැලසුම් කරත් ක්‍රියාවන් නම් වෙන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඔන්න ඒ තත්ත්වය වෙනස් කරගන්න හැකියාව දෙන ඔන්න ක්‍රියාත්මක වෙන්න හොඳ කාල පරිච්ඡේදය. ටිකක් ඔළුවට සැහැල්ලුවක්, හිතට සැහැල්ලුවක් දැනෙන වගේම පොඩි කඩිසර බවක් දැනෙන කාල පරිච්ඡේදයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසයේ තුල විශේෂයෙන්ම ක්‍රියාත්මක. ඔක ටිකක් මාසික දවස් ගෙවෙන්න 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 ටිකක් යහපත වැඩි වෙනවා. දැන් පළවෙනිද තියෙන තත්ත්වයට වඩා හොඳ උද්වේගශීලී උද්වේග කර කාල සීමාවක් ඔබ ක්‍රියාශීලීව කටයුතු කරන කාල සීමාවද රැකියාවුණත් තිය ආසාවෙන් යන කාලය. ඒ වගේම රැකියාව ගියත් ටිකක් ඔබ කඩිසරය ක්‍රියාශීලී වැඩ කරන අනිත් අයගේ ටිකක් යම්කිසි ආකාරයෙන් අර ආකර්ෂණය දිනා ගන්න හැකියාව තියෙන කාල පරිච්ඡේදයක්. හැබැයි හැමෝත් එක්කම අර ආරවුල්කාරී තත්ත්වයන් තිබ්බත් දැන් ඒව ඔළුවෙන් ටිකක් අයින් කරලා හැමෝත් එක්ක හොඳට හිනා වෙලා කතා බහ කරලා ටිකක් විහිළුවෙන් තහළුවෙන් සහයෝගයෙන් කටයුතු කරන්න ඔබ පෙළඹෙන කලණයක් අමුතුම දෙයක් ඔබ තුල තියෙනවා. ඔබ තුල අමුතුම ආකර්ෂණයක් වගේම වෙනසක් පේනවා. ඒ වෙනස ඔබට යහපත ඇති කරනවා රැකියාව තුල. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම රැකියාවල් තුල ඔබට යම් තාක් දුරට පාඩු වෙනකාරී දේවල් සිද්ධ වුණා නම් ඒ කියන්නේ මොකක් හරි හේතුවක් උඩ අන්න ඔබේ රැකී පඩියෙන් යමක් කැපි කැපි තිබ්බනම් එහෙම නැත්නම් අපි කියමු බැංකු ණයක් අරගෙන ඒක ගෙවීමෙන් පාවතුනන ඕන එකපාරම ඒ බැංකු ණය ගෙවලා දාන්න. එහෙම නැත්නම් අර ඔබට මොකක් හරි දඬුවමක් නිසා ඔබට විච්ච දෙයක් නිසා පඩියේ අඩුවෙමින් තිබ්බන අන්න ඒ දේවල් ඉවත් කරගෙන නීතිමය වශයෙන් ඒ ගැටලු වලින් निराකරණය වෙලා ඔන්න ඒ හිඟ පහුගිය කාල සීමා තුළ හිඟ වැටුපු එක්කම ලබන්නත් හැකියාව ලැබෙනවා. වගේම අවම වශයෙන් ඒ දේවල් ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා මේ ණය තුරුස් වල නිදහස් වෙන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක ඒ දේ තුළත් හිතට ලොකු සැහැල්ලුවක් එනවා. මොකද කාලයක් තිස්සේ තද පීඩාකාරී තත්ත්වයන් තුළ පැවති ඒ තත්ත්වය අහවර වෙලා ඔන්න ඔබට ඒ මූල්‍යමය අන්දමේ නිදහසක් ලැබෙන කාලයක්. ඒ වගේම නීතිමය ගැටලුවක් පැන නැගලා තිබ්බන අර වෘත්තියක් සම්බන්ධයෙන් හෝ ඔය මූල්‍යමය කටයුත්තක් සම්බන්ධයෙන් කො කාට හරි ඇප වෙලා ගැටලුවක් තිබ්බ ණයකට ෆිනෑන්ස් එකට ඒ වගේ වන්න නැතුව නැත්නම් ඒ වාහන අතුරුදහන් වෙලා එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා අන්න ඒ නීතිමය තත්ත්වයන් තුළත් ගැන මූල්‍යමය තත්ත්වයන් තුළ තිබිච්ච නීතිමය ගැටලු කරදරත්
අහවර කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදකින්ද ඔන්න ඒ තුලත් සහනයක් ඇතිවන කාල පරිච්ඡේදයක්. ඒ වගේම රැකියා ස්ථානය තුළ ඔබට පීඩා කරදර ගෙන දෙමින් ඉහලා හිටියා නම් ඔබට ඔබට ඔබ හැම වෙලෙම ඔබ වැරද්දක්ම දකින්න ඔබ හොඳක් කරත් වැරද්දක් වෙන ඔබත් එක්ක 아무තු තරහක් හිතර නොදෙන ඊර්ෂ්‍යාකාරකමින් හිටපු අය හිටියා නම් ඔන්න ඔවුන් ඈත් වෙන කාල පරිච්ඡේදයක්. ඈත් නොවුනත් ඔවුන් ඒ තත්ත්වයන් වෙනස් වෙන තත්ත්ව වෙන ඔවුන්ගේ ලොකු වෙනසක් පේන කාලය. ඒක නිසා වෙන්න රැකියාව එපා කරපු අය ගොඩක් ඈත් වෙනවා. එහෙම නැත්නම් ඔබ ඒ තැනින් ඉවත් වෙලා අලුත් රැකියාවකට යනවා. ඒ මොන හෝ තත්ත්වයන් තුළ ඒ තත්ත්වයන් වල තිබ්බ ගැටලුකාරී තත්ත්වෙ මිදෙන්න වෘෂභ ලග්න හිමියාට මෙන්න දෙසැම්බර් මාසයේ පුරාවට හොඳ අවස්ථාවක් අවකාශයක් ලැබෙන කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවෙන්නේ 2024 වසරේ අවසානයේ. ඉතින් ඔබ අලුත් අවුරුද්ද ගැන ටිකක් සැලසුම් කරන කාලයක් මේ කාලේ. ඔබ ගොඩක් මේ දැන් අර ආපස්සට හැරලා බලනවා ජීවිතේ. දැන් අලුත් දෙයක් කරන්න උනා අර දෙයක් ගැම්මෙන් කරන්න උනා කියලා. අන්න ඒ ගැම්ම ලැබෙනවා. නැත්නම් දෙයක් කරලා ඒ දේ තුළ පද ප්‍රයෝජන තිබ්බේ නැහැ. ආරම්භ කරපු ව්‍යාපාර තියෙන්න ඇති, ආරම්භ කරපු ස්වයං රැකියාව තියෙන්න ඇති, නැත්නම් මොකක් හෝ මුදල් වෙන ආදායම් මාර්ග සකසාන තියෙන්න ඇති. හැබැයි ඒ දේවල් වලින් ඒ බලාපොරොත්තු ප්‍රගතිය නොලැබී තිබ්බන ඔන්න ඒ තත් ඒක පොඩි වෙනසකින් ඒ ප්‍රගතියක් අත්කරගන්න හැකියාව ලැබෙනවා. ඒකට ඔබට උදව් කරන්න උදව්පදව් කරන්න කට්ටිය, ඒ කියන්නේ උදව් ඒ කියන්නේ දැනුමක් තියෙන අය එනවා. ඔබට මොකක් හරි ගැටලුවක් නිසා යම් මොකක් හරි හේතුවකට මේ දේවල් හිර වුණේ අන්න ඒවට උපදෙස් හෝ නැත්නම් යම් කිසි ආකාරයකින් අර අපි මිලක් ගෙවලා හෝ ඒ ගැටේ ලියා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔන්න සුළුසුළු වෘත්තියන් සඳහා ඒ කටයුතු කරන් යන වෘෂභ ලග්න හිමියන්ට අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් වගේම ඒ ඔබේ වෘත්තියන් ලාභ ලබන තත්ත්වයට පත් කරගන්න හැකියාව දෙන පාඩු ලැබෙන තිබු ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත් කරගන්නත් ඔබට හොඳ හැකියාවක් තියෙනවා. උත්සාහය අතරින් එපා. මොකද උත්සාහය තුළම තමයි මේ තත්ත්වයේ ඉන්නේ ඔබට. ඔන්න මේ වෙලාවේ අලුග සදා නැගී සිටින්න වෘෂභ ලග්න හිමියාට හොඳම අවස්ථාවක් මේ තත්ත්වය මාස 4-5ක තිබිච්ච තත බල පීඩාකාර තත්ත්වයෙන් වෙනස් වෙලා හැකියාව උදා වෙලා තිනවා. කාලය ඇවිත් තිනවා. ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න වෘෂභ ලග්න හිමියා හොඳින් මතක තබා ගන්න. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු ඔබ කරන්නේ තත්ත්වයන් හවුල් ව්‍යාපාර තුල යම් කිසි තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන වගේම හවුල් ව්‍යාපාර තුනතුන ලාභ ලබනවා වගේම හොඳ යහපත් හවුල්කාරයන් මුණ ගැහෙන කාල පරිච්ඡේද. ඉතින් මම නම් හැම වෙලෙම කියන මේ හවුල්කාර ව්‍යාපාර කියන දේවල් දීර්ඝකාලීන පවතින අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි එහෙම නැතුවත් බෑ මේ ලෝකේ පැවැත්ම තුළ හවුල් ව්‍යාපාරක් තියෙන්න ඕන. නමුත් අර මම හැම වෙලෙම කියන තමන්ගේ ස්ථාවරත්වය තුළ තමන් විශ්වාසනීයත්වය තුළ ගමන් කරද්දී තමන්ගේම කියලා දෙයක් තියෙන එකත් යහපත් කියලා. නමුත් අපිට ඒ වලින් බැහැර වෙන්න බෑනේ. හවුල් ව්‍යාපාර කරන අය ඉන්නවනේ. අන්න ඈ උදෙසා කියන දෙන වෙන යහපත් හවුල්කරුවන් මේ කාලේ හම්බෙනවා. ඔන්න ඔබගේ හොඳ යෝජනාවක් ප්‍රපෝසල් එකක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් නැතුව හිටියන ඔන්න මේ වෙලාවේ ආයෝජකෙක් කෙනෙක් ආයෝජකයෙක් ඇවිල්ලා ඔබට ඔබේ ඒ දේ හඳුනාග ඔබේ දක්ෂතාවය හඳුනාගෙන ඔබේ දක්ෂතාවයේ ක්‍රියාත්මක වෙන්න මේලේ අවස්ථාව ආරම්භ දෙනවා. අන්න සුභාරංචියක් ඒක. ඒ වගේම ඔබ මොකක් හරි නිර්මාණයක් කෘතියක් එළි දක්වන්න නැත්නම් ඔබ මොකක් හෝ නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙන ඒකට මුදල් නැතුව හිටින ඔන්න මේ කාලේ නිෂ්පාදකවරු ඔබට ලැබෙන කාලය. ඒව සඳහා වියදම් කරන්න අර ප්‍රොඩියුසර්ස්ට ලැබෙන කාලය. ඒ වගේම අන්න ඔබ යම්කිසි තරඟවලට සාහිත්‍යමය තත්ත්වයන් නිර්මාණ තත්ත්වයන් තුළ එහෙම නැත්නම් ඔය නව සොයා ගැනීම් විද්‍යාත්මක තත්ත්වයන් ඔය කුමන හෝ තත්ත්වයන් තුළ ඔබ යම්කිසි නිර්මාණයක් එළි දැක්වුවා නම් යම්කිසි නව නිපැයුමක් කළා නම් ඔන්න ඒකට හොඳ ඇගැයීමක් ලැබෙනවා. ඒ වගේම ඒ සඳහා අර හොඳ තැනක් ඒ කියන්නේ අපි කියන්නේ තරගයකට ඉදිරිපත් වෙනවා නම් ඒ තරගෙන් ඔන්න මූලික තැන් වලින් එකක් ලැබෙනවා ඔබට. ඒවට ඒ නිසාම ඔබ ගැන අවධානය යොමු වෙනවා. ඔබ ගැන ටිකක් කතා බහන ජනප්‍රියත්වය තියෙනවා. අන්න ඒ දේ තවත් ඩිවලොප් කරන්න අපි කියන්නේ ඒකට සංවර්ධනය කරන තවත් දැන් ඔබ කරපු නිර්මාණය ඉදිරියට ගෙන යන්න. නැත්නම් ඒවා යම්කිසි ආකාරයකින් වෙළඳ පොළට ගේන්න. අන්න අවශ්‍ය කරන මූල්‍යමය පසුබිම නිර්මාණය කරගන්න අවස්ථාව ලැබෙන සමහරක් රටේ මූල්‍යමය දායකත්වය දරන්න කට්ටිය ඉදිරිපත් වෙනවා. නැත්නම් ඒ ජයග්‍රහණ තුලින් අත්වෙන මුදල් වලින් ඔබට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඒ දේවල් තුල ඔබට ලැබෙන අර පිළිගැනීම නිසාම බැංකුවකින් හෝ යම් කිසි දෙයකින් ණයක් හෝ ලබා ගන්න නිකන් විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමු කරගන්න හැකියාවක් ලැබෙනවා. අන්න ඒ නිසා තමන්ගීම කියලා දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ඒ දේවල් තුළ පසුතැවීම තිබ්බනම් ඒව පසු බැසීම් තුළ අන්න ඒ தත්ත්වය වෙනස් කරගන්න වෘෂභ ලග්න හිමියාට උපරිමිට කඩක් තියෙනවා මේ කාල සීමාව තුළ. 아무තු සැහැල්ලුවක් හිතට දැනෙනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එකට වැඩ කරන ඇත්තක තුනට වඩා ගැටලු මතු කරගන්නේ හරිය කුළුපඟුව ඉන්නවා. ඒ තත්ත්වයන් තුළ හොඳයි සැහැල්ලුව තිතා යහපත්. ඒ හැම දේ නිසාම ඔබ සාර්ථකත්වය කරා මේ මාසය තුළ වෘත්තිමය තත්ත්වයන් තුළ ව්‍යාපාර කරා රැකියා කරත් කුමන හෝ තත්ත්වයන් තුළ ස්වයං රැකියා කරත් ඔබට හැකියාව පදවන නිසා අර මේ කාලේ උත්සව සමයකුත් නිසා
අර මං කිව්වනේ කෙටි ව්‍යාපාර තුළ යම්කිසි සාර්ථකත්වයක් තියෙන කාලයක් කියලා. නිසා අන්න මේ කාලයට ගැලපෙන ව්‍යාපාරයක් පොඩියට හෝ කියන්නේ කරන්ද తాවකාලික ව්‍යාපාරයක් ඉදිරියට පටන් ගන්න හරි උත්සාහ කරන මොකද මේ වෙලාවේ අතරේක ධනයන් ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම ඔන්න මේ කාල පරිච්ඡේද තුළ අර කාලයක් තිස්සේ ඉල්ලලා තිබිලා නොලැබිච්ච ණයක් ලබා ගන්න හැකියාව තියෙනවා නැත්නම් ඔබ කාට හරි මුදල් දීලා නොලැබී තිබෙන ඒක ණයක් ඒ ණය මුදල ඔබට ලැබෙන්න කාලය දෙනවා නැත්නම් ඔන්න විකුණා ගන්න බැරුව හිටිය ඉඩ කඩම් විකුණ ගන්න වාහන විකුණ ගන්න හැකියාව තියෙනවා අන්න ඒ වගේ තත්ත්වයන් තුළ නැත්නම් ඔබ යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනය කරලා තිබෙන මුදල් ගන්න බැරුව හිටන මොකක් හරි හේතුවක් උඩ එන්නේ මේ මුදල් හා ලාභ දෙකම එකට ලැබෙන කාල පරිච්ඡේදය ලාභ නැතත් අර මේ වෙලාවේ හිතට සහනයක් දෙන විදිහට නොලැබී තිබිච්ච දේවත් අඳුම් කරන ලැබෙන කාල පරිච්ඡේදය මේ කාල ණයක් ඉල්ලුවොත් ලැබෙනවා හැබැයි ඉතින් ණය වෙන්න එච්චර උත්සාහ කරන්න යන්න එපා ඉල්ලුවොත් අනිවාර්යෙන් ලැබෙන කවුරු ඉල්ලුවත් දෙනවා මේ කාලේ ඔබට ඒ නිසා හැබැයි ඉතින් ඒ ලැබෙන නිසා ණය ගන්න තරම් අපේ රටේ ක්‍රමවේදය අපේ රටේ පාලකයෝ ගෙනින ක්‍රමවේදය නෙමෙයි ගන්න ඕනේ අපි ඊට වඩා බුද්ධිමත් වේදී ඒක නිසා මේ ණය දෙන්නම් වල ණය ලැබෙන්නම් වල ණය ගන්න එපා මොකද ඒවා අපි කවදා හරි ගෙවි යුතුයි කියන එක ඔබවත් බුද්ධියෙන් හිතලා කටයුතු කරන්න වග බලා ගන්න එහෙම නැත්තම් අර රටර විච්ච දේ අපිටත් වෙන්න ඉඩකඩ බහුල නිසා පෞල් ජීවිත කුටුම්බ ජීවිතවල ගත්තොත් මෙන්න මේ කාල පරිච්ඡේද පෞල් ජීවිත තුළ අර මේ හිරයාත ඇරෙනවා කියලා කිව්වේ හිරේ කියන්නේ ඒක කොහෙත්ම පෞල් ජීවිතට අදාළ වෙන්නේ නැහැ මේ මේ කාල සීමා තුළ පෞලක් වශයෙන් පොඩ්ඩක් අර සතුට සැනසීම යම්කිසි ආකාරයෙන් දැනෙන කාලයක් අර ටිකක් මේ මේ කාල සීමා තුළ ආදරය කියන දෙයටත් වඩා යම් තාක් දුරට අර පෞල් ජීවිතය ඇතුලේ විනෝදයේ සතුට වර්ධනය වෙන කාලයක් ඒ කියන්නේ ඒකට හේතු කාරණා යදිනවා ඒ කියන්නේ දැන් මම කියන්නේ මේ සැමියා බිරිඳ කියන දෙනා ගැන කතා කරොත් මේ පවුලේ සමාජිකයොත් එක්ක තියෙන සම්බන්ධ කතා කරොත් ඒව තුළ අර පහුගිය කාලේ තිබිච්ච තත්ත්වයන් 100%ක් මිදෙනවා හැබැයි සෑහෙන දුරට වෙනස් වෙනවා හැබැයි ඒනට පවුලක් වශයෙන් එකතු වෙලා විනෝද වෙන්න සතුටින් ඉන්න හේතු කාරණා දෙන එක්කෝ මෙන්න මේ කාල සීමා තුළ ඔය ටිකක් දුර නෑයේ නැත්නම් හිතවතුන් එකතු වෙලා විනෝදෙන්න අවස්ථාවක් ලබා ගන්න අන්න ඒ වගේ අවස්ථාවක් තදට වෘෂභ ලග්නෙට හම්බ වෙනවා. නැත්නම් පවුලේ අය දැන් සංගත පවුලක් කියලා තමයි සහෝදර සහෝදරියන්ගේ පවුල් තියෙනවා. ළඟම හිතවතු ඉන්න ඕන එක එක්ක එකතුලා මේ වෙලාවේ විනෝද ගමන බිමනක් යන ටිකක් දුරකට යන්න. එහෙම නැත්නම් ඕන එක එකතු වෙලා ටිකක් සන්තෝෂ වෙන්න, විනෝද වෙන, සාදයක් පවත්වන්න. ඒ වගේ දේවල් වලට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ කාලේ ඔය දුර ඉන්න නෑයෝ. නැත්නම් කාලෙකින් ඇසුරු නොකරපු හිතවතුන් ලං වෙන කාලය. අන්න ඒ දේ නිසාම අර පරණ මතක අලුත් වෙලා ඒ දේවල් තුලත් ඕන් එකකට කටයුතු කළ ටිකක් වෙනදට වඩා ටිකක් සැහැල්ලුවෙන් පොඩකට කුඩා කාලේ කාලේ අවුරුදු 10කට 15කට කලින් හම්බෙච්ච හම්බෙද්දි අපිට මතක ගොඩාක් දුරට දිගහැරෙන්නේ අර අපේ ජීවිතේ ටිකක් සතුටින් සැහැල්ලුවෙන් ගියපු කාල සීමාවල් ගැන ටිකක් අර ගොඩාක් බහුතරයක්ගේ අන්න ඒ නිසාම ඒ විනෝදේ ඒ ජීවිතේ යන කාල ටිකක් අර తాවකාලිකෝ ඒ සතුට විඳින්න ඒ මතක අලුත් කරන්න හොඳ ලැබෙන කාලයක් තුළ ඔන්න ඍෂභ ලග්න හිමියා පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගත්තත් සාමාන්‍ය ජීවිතය තුළත් සතුටින් කල් ගෙවනවා හැබැයි මේ කාලේ අර ටිකක් සතුට මැද පොඩි පොඩි ගිනි පුපුරු පෞල් ජීවිත තුළ ඇති වෙන්න හේතු කාරණා දෙනවා මොකද මේ වෙලාවේ අර පෞලේ කියන බැඳීම විශේෂයෙන්ම මේ සැමියා බිරිඳ කියන කාරණා ගැන කතා කළොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මොකද හේතුව ඒකට හේතු වෙන කාරණාව ඔබගේ යම්කිසි ආකාරයක සතුට විනෝදයේ වැඩිකමට අර ජීවිත දෙන බරපතල දැන් සමහර තැන්වලදී ඔබට මගහැරෙන්න ඉඩ කරපවතුනවා අනේ ඒ දේවල් නැති වෙන මොකද ඔබ කුඩා දරුවෙක් නෙමෙයි පවුල් ජීවිතේ මේ විවාහ වුණ ජෝඩුවක් ගැන මම මේ කතා කරන්නේ. එතකොට ඔබ කුඩා දරුවෙක් නෙමෙයි නේ ඔබ තුල වගකීමුත් තියෙනවා. සැහැල්ලුවත් එක්ක වගකීමුත් අතරින් දෙපා. සැහැල්ලුව එද්දී වගකීම අමතක වෙන තත්ත්වයක් තියෙනවානේ. ඒ නිසා ඔන්න පවුල් ජීවිතවල ගැටලුකාරී තත්ත්වයක් ගැටලු මතුවෙන්න ඉඩ කඩපවතින නිසායි මම ඒ දේ ඔබට එහෙම කියන්න උත්සාහ කරේ. බය වෙන නෙමෙයි අර නැති ගැටලු ඇති කරගන්න එපා. ඒ වගේම පරණ සම්බන්ධතා අලුත් වෙද්දී ඒ අතර ඔය යට ගියාවේ යම්කිසි පරණ ප්‍රේම සම්බන්ධතා වෙන්න පුළුවන් පරණ ටිකක් ලැන්ග්විච් සම්බන්ධතා වුණත් අලුත් වීමකට කඩකුත් තියෙනවනේ අන්න ඒව හේතු නැත්තම් ඒ ඒහා සම්බන්ධ හිතවතුන් සම්බන්ධ වීම තුළ ඔවුන් හරහා ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන පාලමක් නිර්මාණය වෙන තිරකට පවතින අන්න ওই වගේ දේ තුළ අන්න ඊට පස්සේ හිත ඒ පැත්ත චුට්ටක් දුවන්න සතුට විනෝදය අතීතයේ තියෙන මිහිරියා විඳිද්දි අර ඒ කාලේ මිහිරියා විඳපු තැන් වලටත් පොඩ්ඩක් එහෙම්මෙන් ගහගෙන යන ඉඩ කඩ පවතිනවා ඒ තත්ත්වයන් තුළ ඔබට පැහැදිලි මම මේ කියන්න උත්සාහ කරන දේ අන්න එතකොට පවුල් ජීවිතය ඇතුලේ පවුල් වෙලා ඉන්නේ ගැටලුව තියෙන ඉඩ කඩ පවතිනවා අන්න ඒ නිසා ඒක ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට පොඩි ළමයි වගේ හැසිරෙන්නේ නැතුව ඔබ වගකීමක් සහිතව ජීවිතේ විඳින්න මේ කාලේ පවුල් ජීවිත තුළ විශේෂයෙන්ම විවාහක වෘෂභ ලග්න හිමියෝ ඒ වගේම අවිවාහක වෘෂභ ලග්න හිමියන්ට මේකේ අනිත් පැත්ත තියෙන ඉතින් යහපත් මොකද හේතුව ඔන්න කාලයක් තිස්සේ මගේ හරුණු ආදර සම්බන්ධතා ගොඩනගෙන කාලයක් ඔන්න පහුගිය කාල සීමා තුළ
කුමන හෝ හේතුවකට හිතින් තද බැඳීමක් තිබිලා වෙන හේතුවක් උඩ ඈත් වෙලා හිටපු ආදර බැඳීම් අලුත් වෙන කාලය. එහෙම නැත්නම් අලුතෙන් ආදර සම්බන්ධතාව ගොඩනගෙන කාලය. හිතවත්කම් මත පරණ සම්බන්ධතාව මත ඒ කාලේ හිතව යහළුව විතරයි. ඔන්න දැන් අලුතෙන් හම්බීමත් එක්ක ඒ සම්බන්ධතාවය ගොඩනැගීමත් එක්ක ඔන්න ඒව ආදරයට පෙරලෙන ඉඩ කඩපවතුන. ඒ තත්ත්වෙ නැති වෙන කාල පරිච්ඡේද. හැබැයි මම සෙනසුරු නිවෘත් වීමේදීත් ඔය බැඳීම් ගැන පොඩ්ඩක් කතා කරා. ඒකෙදි දීපු උපදේශ ගැන චුට්ටක් හිතන්න. හැබැයි සාපේක්ෂව ගත්තාම ඒ බැඳීම් තුල යහපත angle ඒවා විවාහයෙන් දක්වා යන ඉඩ කඩපවතුන. සමහරක් කරාට හදිස්සි විවාහයන්ට තැන දෙන. ඒක ඉතින් දෙපැත්තක් තියෙනවා. මොකද හදිස්සි විවාහන් කියව ගම හිතුවක්කාරී විවාහන් සඳහා වෙන්නත් පුළුවන්. එතකොට එහෙම නැතුව නැත්තම් අර දෙවියන්ගේ ආශිර්වාදය තුල යන විවාහෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් තෝරා බේරා ගන්න උත්සාහ කරන්න වෘෂභ ලග්නෙමියො නැතුව. හැබැයි අවිවාහකයට මේ කාලේ තරුණ තරුණියන්ට ටිකක් සිකුරා නළලේ දුවන කාලය. දැන් සිකුරු වටේ යද්දි කොහෙද නළලේ කියලා හිතයි නෑ. අපිට මේ සිකුරුගේ පිහිටීම විතර නෙමෙයි, සිකුරාගෙන් විතර නෙමෙයි ආදර බැඳීම් වලට හේතු කරන්නේ. ප්‍රධාන කාර්යයක් සිකුරුගෙන් ඉන්නාට අනිත් පිහිටිනුත් බලපානවනේ. ඉතින් මේ තත්ත්වයන් තුළ චුට්ටක් ඔබ තුළ තියෙන අර උද්දච්චශීලී බව, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර කාටවත් දෙවෙනි වෙන අකමැති භාවය චුට්ටක් අඩුවෙන්නේ මේ කාලේ. ඔය රැකියාව තුළ වුණත් මම ගත්තා, මම කියන්නේ වෙනදට හැමෝත් එක්ක සහයෝගයෙන් ටිකක් හරි මේ කුළුපගුව කටයුතු කරන උත්සාහ කරනවා. ඒවත් නිසාම මේ සාමාන්‍ය ජීවිතේ එහෙමයි. දැන් සමහර ආදර බැඳීම් අතහැරෙන්න හේතුණේ ඔබේ ආඩම්බරකම, ඔබ වැරද්දක් මොකක් හරි හේතුවක් උඩ ඒ දේ තුළ ඔබ වැරද්ද පිළිගත්තේ නැහැ. එහෙම නැත්තම් ඔබ දෙවෙනි වෙන අකමැතිකම උඩ. දැන් පොඩ්ඩක් අර ඒ තත්ත්වේ වෙනස් වීම හේතු කොටගෙන ඔන්න දේවල් මේ කාලේ ටිකක් ඔබ නිහතමානී මේ කාලේ. ආඩම්බර නැහැ ඇච්චර. ටිකක් සැහැල්ලුයි. ඒ නිසාවෙන්ම අන්න ආදර බැඳීම් ඇති වෙන ඒවා ටිකක් දුරදිග යන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ටිකක් තරහ වෙලා හිටපු යාළු වෙනවා කිව්වා. ඒ වගේම අර ටිකක් ඔබේ අතින් විච්ච වැරදි ඔබ පිළි අරගෙන කතා කරලා ඔබට ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න. මේක මේ ආදර බැඳීම් විතරක් නෙමෙයි. හැම තැනකදීම ඔබ ඔබගේ වැරද්ද පිළි අරගෙන කාලය තිස්සේ අමනාප වෙලා හිටපු අයත් එක්ක තරමක් දුරට ඔන්න හිතවත්කම් නැවත ආරම්භ කරන්න ඒ බිඳිච්ච බැඳීම් ආය ඇති කරගන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ දරුව සම්බන්ධ කාරණාවලත් සතුරු වෙන්න පුළුවන් කාලයක්. දරුව මේ කාලේ ටිකක් අර ටිකක් පොඩි දරුවෝ ඉන්න අය ඔවුන්ගේ යම්කිසි සාර්ථකත්වයන්, ඔවුන් කරන දේ තුළ ඔවුන්ගේ දක්ෂතාවයන් තුළ සාර්ථක වෙන කාලයක්. ඒ වගේම සතුරු වෙනවා. ඒ වගේම ටිකක් අපි කියමුකෝ ඔබට වයසින් මොහු කුරාගේ දරුවෝ තරුණ තරුණියෝ ඉන්නවා කියලා. අන්න ඔවුන්ගේ විවාහයන් මේ කාලේ ඉක්මන් වෙන කාලයක්. ඒ ඔවුන්ගේ සාර්ථකත්වය දැකලා ඔබට සතුරු වෙන්නේ නැහැ. විවාහයක් විතරක් නෙමෙයි, විවාහය තුළ සතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබට ඔන්න දරුවන්ගේ සාර්ථකත්වය දැකලා සන්තෝෂ වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාලේ මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී අධ්‍යාපනික වශයෙන් මේ කාලේ ඔබට හරියටම කිව්වොත් අර ඕන විදිහකට ඔබට ඕනම දෙයක් ඉගෙන ගැනීමේ හැකියාව, ඥාණය, දැනුම, මතක ශක්තිය උපරිමයෙන්ම තියෙන කාලය. මේක ඉතා වැදගත්. වෘෂභ ලග්නෙම මේ මේ මේක තියෙනවා ටිකක් මාස 4-5ක් තව ඊටත් වැඩි මාස 6ක් වගේ කාලයක් තියෙනවා. මේ වෙලාවේ අධ්‍යාපනික වශයෙන් ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. ඒ බෑ කියලා දෙයක් තියෙන ඔළුවේ. ඒක නැත්තම් ඔබ ගිහිල්ලා ඉගෙන ගන්න උත්සාහ කරොත් පුළුවන්. දැන් ඔබට අපි සරල උදාහරණයක් ගමු. කෙනෙක් ඉන්නවා වෘෂභ ලග්නෙම ගණිතේ දුර්වලයි. හැබැයි මේ කාලේ කාගෙන් හරි උදව්ව අරගෙන ඒ දේවලට පෙනෙලා උත්සාහයෙන් උනන්දු වැඩ කරොත් ඔබට ඒ බෑ කියපු දෙයක් පහුගිය කාලේ කොච්චර උත්සාහ කරත් කවුරු කියලා දුන්නා නොතේරුණු දේවල් තේරුම් ගන්න පුළුවන්. ඔබට වෙන දේවල් කරන්න සමහ ඕනම දෙයක් කරන්න බෑ කියපු දේවල් කරලා පෙන්වන්න පුළුවන් කාලය අධ්‍යාපනික වශයෙන් දැනුම තුල. අන්න ඒක නිසා මෙහෙලා උත්සාහ කරන්න. ඔන්න ඔබ මේ කාලේ විභාග වල පෙනීහිට නැන, ඉදිරියේ විභාග වල පෙනීහිට ඉන්නවනම් මේ කාලේ උපරිම උත්සාහ කරන්න. ඔබට අර අමාරු විෂයන් ගැන ඔබගේ අවධානය යොමු කරන්න. ඒ සඳහා පොඩ්ඩක් පන්ති ගිහිල්ලා ඒ ගැන හොය තොරතුරු හොයලන්න. මොකද හේතුව ඒ අමාරු විෂයන් ලේසි කරගන්න. දැන් ගණන් ප්‍රශ්න පත්‍රය ගත්තත් ගණන් පුළුවන්. හැබැයි ජ්‍යාමිතිය ප්‍රශ්න බෑ. අන්න මේ වෙලාවේ ජ්‍යාමිතිය වැඩිපුර ඔබේ ඔළුව දෙන්න. අනිවාර්යයෙන්ම කොච්චර අවුරුදු ගාණක් බැරිච්ච ජ්‍යාමිතිය ඔබට මේ මාසෙ පුළුවන් වෙනවා. මේ මාස තුල ඒක අල්ල ගන්න පුළුවන්. ඒක අඩුමතර මේකේ මූලික හරයවත් තේරුම් ගන්න බෑ. සරලම දේ තේරුම් ගන්න බැරුව හිටපු දේ මෙන්න පුළුවන් වෙනවා මේ කාලේ. අනේ ඒ නිසා ඔන්න මම උදාහරණත් එක්කම කිව්වේ ඔන්න උත්සාහ කරන. ඒක වයස අදාළ නැහැ. පාසල යන වයසය විතරක් නෙමෙයි. ඕනම වයස් සීමාවක් තුල මේ කාලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හැදුව හැදුව බෑ. උත්සාහ කරත් කොච්චරත් බෑ. ඔන්න මේ කාලේ ඉගෙන ගන්න භාෂාවල් වෙනත් භාෂාවල් ඉගෙන ගන්න හොඳ කාලයක්. ඕනම දෙයක් උත්සාහ සීමාවක් බලාපොරොත්තු වෙන්නේ උත්සාහ කරා ඩිග්‍රියක් හරි මොකක් හරි කරන්න බැරුව ගියා. ඒක කරන්න කොහේක් නොයෙකුත් බාධාව, කාලය ගැටලු ආවා. ටිකක් මතක ශක්තිය දැන් අඩුයි මම වයසයි කියලා හිතුණා. නෑ බය නැතුව කරන්න මේ කාලේ ඒක කරගන්න හැකියාව දෙනවා. අඩුම තරමේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න විභාගේ ෆේල් වෙච්චා ඉන්නකොට අන්න ඒ අය මේ කාලේ උත්සාහ කරන්න ඒ විභාගේ සමත් වෙලා ඒ ට්‍රයල් ෆේල් වුණත් ඒවත් හරි ගස්ස ගන්න හැකියාව ලැබෙන තරම්ම ඔබට යම්කිසි ආකාරයකින්
අධ්‍යාපන වශයෙන් සාර්ථකත්වයක් ලැබෙන කාලය තුම් කියන ඇති මොනාද මේ මනුස්සය මේ කියන්නේ මේ උදාහරණත් එක්කුවේ ඔබ තවත් දිරිගන්න ඔබට බෑ කියලා දෙයක් නැහැ කියලා පෙන්වන්න කරන්න. ඒ දේ තුර තමයි ඔබ ක්‍රියාත්මක නැත්තම් උඩින් පල්ලේ මට කියලා දැන් තිබා ආ මේ කාලේ අධ්‍යාපන හොඳයි ආ මෙහෙමයි කියලා. ඉතින් කොයි පැත්තෙන්ද සුබ අතරපු දේවල් බෑ කියපු දේවල් කරලා පෙන්වන්න. අන්න එහෙනම් දැන් ඔබට යොමු වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන සුබ කියවම තව ටිකක් කරන් යනවා නෙමෙයි. අතරපු දේවල් මේ කාලේ උත්සාහ කරන්න. ඒ වගේම ඒක කොහොම වුණත් එකයි. ඒ වගේම මේ කාලේ චුට්ටක් Tamange අධ්‍යාපනයේ පිළිබඳ කාරණා ටිකක් ඉලිප්පිලා පේනවා. ඔබට උපාධියක් තියෙනවා නම් මේ උපාධිය හේතුවක් වෙන සමහර තැනදී ඔබට මූලිකත්ව ලැබෙන. සමහර තැනදී උසස් වීම උනත් දැන් තරම් කරද්දී ඔබට උපාධියක් තියෙනවා අනිත් දෙනට නෑ. අන්න ඒක ඉලිප්පිලා ඔබව ඉදිරියට යනවා. අන්න ඒ වගේ තමයි අධ්‍යාපන වටිනාකම් තුල ඔබේ වටිනාකම වැඩි වෙන ගෞරවය ලැබෙන්න හේතු කාරණා යද කාල පරිච්ඡේද. ඒ නිසා ඒ තනත් යහපත් ඒ තත්ත්වයන් තුල ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම දැන් මේ හැමදේම කියයිදී මම හැමදාම කියන හැබැයි දැනුත් කියන්න මේ විදේශගත වෙලා ඉන්න කියයි අපි ගැන කතා කරන්නේ නැත්තේ කියලා. සමහරු කියන මේ ඇයි මේ ගොවිතැන් කරන අය කුලී වැඩ කරන අය ගැන කතා කරන්නේ රස්සා කරන අය ගැන විතරයි කතා කරන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන හැම වෘෂභලක් නෙමෙයි. කොයි ලෝකේ ජීවත් වුණත් මේ කියන හැමදේම ඔබට බලංගුයි. ගොවිතැන් කුලී වැඩ කරන අයර කියන්නේ මේ රැකියාවල් ව්‍යාපාර. එහෙනම් මේ රැකියාව ව්‍යාපාර කියන ඒවා ඔබටත් අදාළයි. ඒක ඔබ විසින් පහත් කරගෙන බෑ මම හැමදාම කියනවා. මොකද ඔබ කරන්න හරි ගෞරවණීය දෙයක්. ඔබ පහත් කරගෙන ඉන්න නැත්තම් එහෙම. මේ හැමදේම ඒ ඔබටත් බලංගුයි. ඒ වෘත්තිමය වශයෙන් දිනුනු තියෙනවා නම් ඒ ගොවිතැන් කරන අය කුලී වැඩ කරන අය දිනුනු තියෙනවා. මේ වෙලාවේ අතිරේක ලාභ ලැබෙනවා නම් ඔබටත් මොකක් හෝ දේ තුළ අතිරේක ලාභ ලැබෙන දේවල් වෙනවා. ඒ දේවල් එහෙම විදේශගත වෙලා හිටියත් ඒක එහෙම මේකේ හැම දෙම ඔබටත් වලංගු වෙනවා. ඉතින් ওই තත්ත්වයන් තුළ තවත් විශේෂම කාරණාවක් තියෙනවා. මේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන විදේශ සම්බන්ධ කාරණා තුළ කටයුතු කරනට අතිශයින් යහපත් මේ කාලේ. ඔබේ ලැබී මිතා යහපත්. මොකද මේ කාලේ විදේශ මුදල් අතපත ගන්න හොඳයි. මේ කාලෙකින්ද විදේශ නේක මේක ටික කාලාතීතයේ පැවතිච්ච තත්ත්වයක්. මේ ඉදිරි මාස ඇතුළේ ඒක ටිකක් තීව්‍ර ක්‍රියාත්මක වෙන කාලයක්. එහෙනම් විදේශගත වෙන්න බලාපොරොත්තු නම් ඒ හිණිය සබෑ කරන්න, නැත්නම් විදේශ අධ්‍යාපන බලාපොරොත්තු නම් ඒ හිණිය සබෑ කරන්න, කුමනෝ තත්ත්වන් තුළ විදේශ සම්බන්ධතා තුළ මුදල් උපයන්න, අපනයනය තුළ මුදල් උපයන්න, ආනයනයට අපනයනය තුළ මුදල් උපයන්න ඕන වෘෂභලක් නිමියට ඉතා යහපත් කාලයක්. ඒ වගේ මේ තාක්ෂණය උපයෝග කරන මේ කාලේ ඕන තරම් තියෙනවා ප්ලැට්ෆෝම් හම්බ කරන්න. අන්න ඒ හම්බ කරන දේවල් තුලත් ඔන්න ඔබට ඩොලර් රුපියන් හොඳ කාලයක්. මේක රටටත් ඔන්න ඩොලර් රුපියන්නේ වෘෂභලක් නිමේ පුළුවන් තරම් ඩොලර් රුපියන් උත්සාහ කරන්න. මොකද ඒක රටටත් සතක් ඔබටත් සතක් වේවි. ඉතින් ඒ වගේම මේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන හොඳම කාරණා තමයි අනවශ්‍ය කලබලය. කලබල නිසා මේ කාලේ තුවාල සිද්ධ කරන කාලයක්. වැටීම් තැලීම් සීරීම් මම කියවන පොඩ්ඩක් ක්‍රියාශීලීත්ව වැඩි කියලා. ලේසල් වීම ඇති වෙන්න පුළුවන්. කාලය විශේෂයෙන්ම පාදාශ්‍රිත තුවාල ඇති වෙන්න කැපීම් සීරීම් ඇති වෙන හේතු කාරණා අත ඒක නත් පාද දෙකම වළංගු වෙනවා. ඒ වගේම පොඩ්ඩක් අක්ෂි සම්බන්ධ කාරණවල සැලකිලිමත් වෙන්න ඇහැට ඔය විස දේවල් එහෙම නැත්නම් ඇහැ ටිකක් ඔය උල් තියුණු ආයුධ මොකක් හෝ දෙයක් නැත්නම් කෝටුවක් වුණත් ඇහුණත් ඇහැ කියන අර සංවේදීම ඉන්ද්‍රියන්නේ. එතකොට ඒ දෙයට හානි වීම සම්භාවිතාවය වැඩිනේ. අනේ නිසා ඇහැට හානි වෙන දේවල් නැත්නම් ඇහැට ඔය සත්තු යන දේවල් නැත්නම් අක්ෂි රෝග ඇති වෙන ඉඩකඩක් ප්‍රබලතාවයෙන් පත්වෙන පවතින නිසා වෘෂභ ලග්න හිමියා චුට්ටක් මේ කාලේ ඇස් පරිස්සම් කරන්න. මොකද S2 වගේ රැකගන්නම් කියන්නේ S2 ඒ තරම් වටිනා කෙනෙක්. S2ට සමාන කරන්නේ තවත් වටිනා දෙයක් S තමයි ඉහළම වටිනාකමක් තියෙන දේ ගොඩක් ගත්තා මිනිස්සුන්ට. ඒක කියන්නේ කොච්චර නසන් S පෙනීම කියන දේ තමයි අතිශයින් බත තෙන්ද ඒ දේ ප්‍රවේශම් කරගන්න උත්සාහ කරන්. ඒ වගේම මේ කාලේ ටිකක් ආහාර ගති පරිස්සමෙන් ඔය ආහාර අජීර්ණ තත්ත්ව නැති වෙන්න ඒව නිසා ටිකක් ප්‍රශ්න වෙන ආහාර විසවීම ඇති වෙන්න රෝහල් ගත වෙලා ඉන්න හේතු කාරණා ඉන්න ටිකට පදිනවා. ටිකක් දවසක් ඒ රෝගී තත්ත්වයන් වැළඳිලා තියෙන ඉඩකට පදිනවා. නිසා ආහාර ගත ටිකක් මේ කාලේ පිරිසිදු තැන් වලින් පිරිසිදුව ගන්නත් උත්සාහ කරන්න. ඒ වගේම අර තමන්ට ඔය ඇලර්ජි වගේ දෙනුන ආහාර පාන අන්න ඒ වගේ දේවල් ගොඩාක් බැහැරලා ඉන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ ඔය ඇලර්ජි තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ ප්‍රබල අන්දමින් පවතින ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයන් තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද අභ්‍යන්තර රුධිරේ වාහන වීම වෙන්න පුළුවන්. ඒක බඩේ විතරක් නෙමෙයි සමහරට එක එක්කෙනාගේ තත්ත්වයන් තුළ සමහර අනුතුරු විචාරිකක් බලන්න ඔළුවේ මොලේ ලේ වාහන වීම ඔය මොහොම තත්ත්වයන් තුළ හෝ අපේ නොපෙනෙන තුළ නෑ ශරීර අභ්‍යන්තරේ ඒ වගේ තත්ත්වයන් හේතු කොටගෙන රුධිරයේ යම් සංඝටක අඩු වෙන්න ඒ දේවල් තුළ ටිකක් ප්‍රශ්න ඇති වෙන්න කල්පනා ශක්තිය පව අඩු වෙන්න හේතු කරන ටික විශේෂයෙන්ම ඔය වයසක වෘෂභ ලග්න හිමියෝ ටිකක් සැලකිලිමත් වෙන. ඒක ඇත්තටම වෙනස නැහැ. අනතුරු වලට භාජන වෙච්ච අය ගොඩක් සැලකිලිමත් වෙන. ගැස්ට්‍රයිටිස් තියෙන ඇත්තට මොකද බඩවැල් වලින් ඔය රුධිරේ වාහන වීම ඉඩකඩ ටිකක් ප්‍රබලන්තෙන් පවතින නිසාවෙන්ම. ඉතින් ඔය තත්ත්වය තමයි දෙසැම්බර් මාසේ තියෙන. ඉතින් අනිවාර්යෙන් කිව්වා වගේම ජනවාරි මාසේ දැන් 2025 කොහොමද ඔබට කියලා වැඩසටහන මම දෙසැම්බර් 2 නිසා තියවගේ ඉදදී ගේනවා. ඒක බලාපොරොත්තු වෙන වෘෂභ ලග්න හිමියෝ ඔබ මේ දෙසැම්බර් මාසය තුළ හොඳ තීන්දුව තියන ගන්න. මොකද ඔබට අලුත් අවුරුද්ද ගොඩ දා ගන්න හොඳම ආරම්භයක් ගන්න ඉතාමත්ම
ක්‍රියාත්මකගෙන ඔබට සැලසුම් කරන තරන්නේ මේවට ක්‍රියාත්මක වෙනත් හොඳ කාලයක් කුෂපලක් හිමිනි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒකට පොඩි පොඩි බාධක එන්න පුළුවන් අර මං කිව්වා වගේ පොඩි පොඩි අනතුරු වලින් අසනීප වලින් ඒවල් වලින්වත් ඔබගේ ක්‍රියාවට බාධා වෙන්න පුළුවන් ඒවා වළක්වා ගන්නයි මේ තියෙන අසුභ කාර්යද ඔබේ පුද්ගලික ඉස්සරහන් තුල පිහිටීම් වල තියෙන අසුභ කාර්ය තත්ත්වය වළක්වා ගන්නයි කරන තියෙන මේ මාසේ පිළියම් පිළිවෙත් අපි දැන් කතා කරනවා. ඒව තුල තමන්ට හැකි පමණින් විදේශගත වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ආකාරයෙන් තමන්ට හැකි පමණින් ඒ දේවල් කරලා කොහොම හරි මේ මාසය ඉදිරි අවුරුද්දම හොඳ සැලසුමක් ඇතුව ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන විදිහට කටයුතු කරන්න. ඔබට පුළුවන් බය වෙන්න එපා. ඒක නිසා ඒ ස්ථාවරේ හොඳ හයියක් තියෙන හොඳ පසුබිමක් නිර්මාණය වෙනවා. මේල හොඳ ශක්තියක් ලැබෙනවා. එහෙනම් ඔකට එන්නේ පොඩි පොඩි බාධක ටික හිමීට තල්ලු කරලා දාලා ඒ දේවලුත් නැතුව ඉදිරියට යන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි කතා කරමු ඒ සඳහා කරන ඕන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ මෙන්න මේ මාසේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස මෙහෙමයි ඒ දවසර කරන්න පුළුවන් අය එහෙමයි නැත්තම් ඒ සතිය තුල ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒක පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දන් මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා ඒ දිනය අපි කියමුකෝ සෙනසුරාදා දිනේ දැන් 7 වෙනිදානේ කිව්වේ ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීදගෙන දෙනවා නෙවෙයි බය වෙන්න එපා. මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන් නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටා මාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක සෙන්සුරාදා උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිහිකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතුමල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාටමල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදිකඩක් කර අයන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදිකඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදිකඩෙන් පෙරාගත් 3 වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර අයන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් යනනම් මේ වලට දිගට ගන්න. මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින් නැත්තම් ඊටත් අපහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා, පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම්, ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික
නූලි එක කොට කොටක් මේ පොටක් කලවලවතල එහෙම කලතුනීම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් තියෙනවනේ ඒ හැමෝගේම අතර වෙන ඉදිර දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එක්ක එකතු වෙලා අවම වශයෙන් තුන්වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක් කර විශේෂිත කාරණාවක් තියෙනවා. මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාත්‍ර කරන එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතරානම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් යනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් යනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් ඒ අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඇද්දී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරව නම් අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමන්න දෙල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදු තැනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනින්ම පෑන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. සෝ ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාර්යයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහේ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවා පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවප් මාසය තුල ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ. එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතෝ කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිත මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ
ඒ විදිර මර කිවෝගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාව කරන මම මේ කරගත්ත මේ මහා පුණ්‍යකර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනะ අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරිගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන් වැලි මහා සෑගාට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මා බෝධියට යම්කිසි කෙනෙක් කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශ ගතලා ඉන්න හැනම මට කරන්න බැරුවෙත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාරකම නැති නේ මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම. එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙවිනේ. ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාරකම නැද්ද කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නම නම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කරන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී නාලිකාව YouTube නාලිකාව පිවිසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දරන් ඉන්න කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදි වුණ ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ YouTube එකේ ආඩුම තරමේ ඇස්තක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකියි. ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩකටතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාර. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතාගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වාර තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමාගෙන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීන්දු හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට සවිශේෂී දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවා නම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවා නම් මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව මේ දෙවිව ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැහැ. දෙවිව අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන්නේ නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලුවක් නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ
උත්තර හොයන මිනිස්සු කිසිී ගැටලුවන්න ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරය ඒවගේ මම විශේෂ මේ නවවාසර පලාපලවල කියන්න ඔයි කතරගමදියන් නිවැරදි පූජාව පවත්තලා ඒ කතරගදමියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වය ලංකා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුුණු කතෝලිකයි විශේෂ මේ කාලය ඔබ මේ කාලය මේ අඟහරුවද දිනල ශුද්දු අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්වන්න නුවාන පවත්වන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනං ඒ දේවස්ථානවලට යනවනං ඒ තැන්වලට ගිහිල්ල ඒ දිව පූජාවට අඟහරුවද සහභාගි වෙන්න ඉතා විශෂය වගේම අසරණය වෙනුවෙන් ඔය දාන්න මාන දෙන්න කෑම්පාසල කරිකමන්න දාන දෙන්න දානයක්කද දෙන්න හැකියාව තියෙනවන ඉතා සුවිශේෂී මේ කාල පරිච්චේද ඉතා වැදගත්. ඒවගේම හැමදාම බදාදර සදාසන් වුවන පවත්තන්න නැතැකට සභාගවෙන් පල්ලිට යන්න මෝෂණ ගෙදරිද කරත් කිසි ගැටලුවන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල්ට අර කරන දිව සප්සද වන්දනාව දිවහරදේ ප්‍රාත්ථනාව අනිවාරයි බ්‍රහස්පද රාත්‍රයෙක් පරුශීලය රැකලා රාත්‍රී කොළහත්දුලා අතර ශුද්ධෝ පෑ පවත්වන්න පුළුවන භවනාත්මක ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකතයක් කරන්න පුළුවන් මේ කිතුුණු කතෝලිකට බෞද්ධයට හින්දුවයට පිළියම් පිළිත්කෙන තින් තවත් අන්නාගමකය බොහෝමයක් කියන්නවා ඉතින් මම දැනුවත් ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්ක වන්න ඉදිරියේදී බලු මේ ගැන ගවේෂණාත්මක මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑ ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දැකපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන් නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන්‍යාගමක ඇත් සියලු දෙන මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යෙන් ආගමට දහම තුළ තියෙන හැමදේම යහපත යහපත ලඟා කරගන්න උත්සාහ කරන්න ඒ දේ තුළ ජීවිතය ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මං තවර හැමදාමකෙන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම් කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූරය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්නේ නැහැ ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිව ආහාර වෙලන් නිරාහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි ඒවා මම දීර්ඝව කියන ගියොත් මේක තවත් දීර්ඝ වෙනින්දා කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ලඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ලඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා නම් සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂමය දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඉතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.